ඉදිරි ජනාධිපතිවරණයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සමගි ජනබලවේගයේ ප්‍රමුඛ සමගි ජනසන්ධානය සංවිධානය කරන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් පුත්තලම නගරයේදී පැවැත්ුණා. IIT නවතම ශාඛාව දැන් කුරුණෑගල නගරයේදී. දැන් ක්‍රිකට් ටීම් එක හදුවොත් මෙතනින් කවුද දෙන්නේ ගන්නෙ? එකෙනෙක් අර්ජුන අනිත් එකිනෙක ඩිවිෂන්. මාත් එම්එම් පොඩක් ගහලා තිනවා මටත් පොඩක් chance එකක් ඉල්ල ගන්න පුළුවන්. දැන් අපි දානවද? හෙක්ටප්පුවාම ක්‍රිකට් ගන්න. හෙක්ටප්පුවාම මාත්‍යා ක්‍රිකට් ඇවුවොත් නියමට කියයි. අනුර කුමාර මාත්‍යාන් ඇවුවොත් එම අනුර කුමාර මාත්‍යා ක්‍රිකට් ගහනට ලස්සනට කියයි. කල්පනා කරලා බලන්න. ගත්ත බැට් එක ගැහුවා. ගත්තා. ගියා. පැට් එක දාගත්තා. එන්න ගත්තා. නේද? හරි ලේසි. මොකද්ද මේක? පොඩි වැඩක්. පොඩි තල බලන්න. ඕන දෙයක් කටින් කියන්න ලේසි. හැබැයි කරන්න මං අහන අනුර කුමාර මාත්‍යාගේ මොකක්ද තියෙන පළපුරුද්ද? දැන් එතුමා කියනවා බිලියන 50ක්. මොකද්ද සුළු දෙයක් මේක නෑද්ද සතපා කම්බ කරලා නැතුව ඩොලර් බිලියන පටන් නෑද්ද කියලා නම් ගෝවා කොල ගලවන හැටි පෙන්වන ගෝවා ගෙඩියේ අපේ ජනාධිපති වෙන්න ඉන්නේ ඊට පස්සේ මුදල් ලැබෙති වෙන්න ඉන්නේ එක යටකල්සම් වල හිල් තියනවද කියලා අහනවා අපේ ඔයිට වැඩිය හොඳයි ගෝවා කණ්ඩ කීඩෑවෙකුයි යටකල්සම් වල හිල් කණ්ඩ කාවෙකුයි පත් කරගන්නවා පොල් ගහකට නගින්න පුළුවන් අත්දැකීමක් නැත්තම් සරම බිම කිසිම අත්දැකීමක් නැහැ අමාත්‍යවරයෙක්ට හොයාගන්න එකෙක් නැහැ තමන්ගේ දරුව රට අරින්නේ සල්ලි අරගෙන කායන් හරි තමන් ජීවත් වෙන්නේ කායන් හරි සල්ලි අරගෙන චන්ද්‍ර කුමාර ඉන්න රැස්වීමක එකෙක් කෑ ගහනවා කොහොමද IMF එක නැතුව අපි ජීවත් වෙන්නේ කියලා මෙයාකා බය වෙලා කියනවා නෑ නෑ මේකට අනිවාර්යයෙන්ම බැඳිලා ඉන්නවලු අද බෝලින් ටික නැතුව ගියා කිව්වට මතක තබා ගන්න 2027 වෙනකොට අපි නතර කරලා තියෙන ණය ටික අප ආපහු ගෙවන්න ඕන අපි උඩපිනුම් ගැහුවට දැන් සල්ලි ටික එකතු කරගෙන මතක තබා ගන්න ණය ටික ගෙවන්න ගත්තාම මේ රට නැවත වතාවක් දෙදරනවා මේ රටේ මිනිසුන්ට නැවත වතාවක් පහට බයින්ද සිද්ධ වෙන තත්ත්වයට එනවා එහෙනම් ඒකට විසඳුම තියෙන්නේ කාගාවත් නෙමෙයි සැලසුම් හදලා තියෙන්නේ කාගාවත් නෙමෙයි මතක තියා ගන්න ඒකට දක්ෂ ජාත්‍යන්තරේ සම්බන්ධීකරණය තියෙන්නේ එකම එක කණ්ඩායමටයි සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ අපේ ටීම් එකට විතරයි කියන එක විශේෂයෙන් මම මේ අවස්ථාවේ මතක් අපට අභියෝගයක් ලෙස රණි වික්‍රමසිංහයන් ළඟපාතවත් නැහැ. හතරවෙනියා වුණත් අපි පුදුමයට පත් වෙන්න අවශ්‍ය නැහැ. එතුමන් ගැන කතා කිරීමත් නිකන් කාලේ නාස්ති කිරීමක්. දැන් රතු සහෝදරයන් ගැන කතා කරනවා. ඒ අයගේ අතීතය පිළිබඳව අපි කල්පනා කළ යුතුයි. දූෂණය පිටු දකින්න නම් අපිට බාර දෙන්නයි කියලා කියනවා. නමුත් දූෂිතයන් පිළිබඳව ඒගොල්ලෝ අනුගමනය කරන ප්‍රතිපත්ති පිළිබඳව මේ වීසා මගඩිය මේ වංචාව පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකතුමන් කටාරින්නේ නැහැ. ඇයි කටාරින්නේ නැත්තේ? කටාරින්න බයයි. ඇයි බයයි කියලා අහන්න ඕනේ. සමහර එක්කෙනෙක් දෙන්නේ පක්ෂවල ඉඳලා පිටත් උනා කියලා ඡන්ද එන්නේ නැහැ. මෙතනත් ළඟදී දවස් දෙක තුනකට ඉස්සරහ ඒ වගේ රැස්වීමක් අපි දැක්කා. පුටු විතරයි දැක්කේ. මිනිස්සු හිටියේ නැහැ. අපිව දාලා ගිය අයගෙන හිතන්නත් එපා. යාළුවට ඡන්ද නැහැ. යාළුවගේ පොකටක ඡන්ද තියෙනක හිතුවට ඔකට් හිස්. ඒ නිසා බය වෙන්න එපා. එන 21 වෙනිදා අපිට පෙන්වන්න පුළුවන් පුත්තලම දිස්ත්‍රික්කය අධික ඡන්දෙන් සජිත් ප්‍රේමදාස මෙතුමාව දිනවන්න. මේ පුත්තලම රැලිය පැවැත්වෙන අතරතුර සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජන රැලියට එක් වුණා. බලගන්වන්නට සරසෙන් දියුණුව යලි කැන්දන්නට සරසෙන් සමගිය බලගන්වා නිති සරසෙන් ශ්‍රී ලංකාවම දිරියෙන් සරසෙන් සමගිය බලගන්වා නිති සරසෙන් ශ්‍රී ලංකාවම දිරියෙන් සරසෙන් ශ්‍රී ලංකාවම දිරියෙන් සරසෙන් ශ්‍රී ලංකාවම දිරියෙන් සරසෙන් සරසෙන් මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන නියෝජිතයින් පිරිසක් මෙහිදී සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් සමගි ජනබලවේගය හා එක් වුණා. 21 වෙනිදා ජයග්‍රහණයත් එක්ක අපේ රටේ නව උදාවක් ඇති කරනකොට මෙතෙක් කල් කුඩම්මගේ සැලකිල්ල ලැබුණු පුත්තලම් දිස්ත්‍රික්කයට විශිෂ්ට සංවර්ධන යුගයක් උදා කරන්නට අපි අනිවාර්යයෙන්ම කැප වෙනවා. රාජ්‍ය සේවයේ නිලධාරීන් වෙනුවෙන් අපි ඉතාමත්ම වැදගත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරා. සමස්තයක් වශයෙන් ගත් කල 24ක පරිවැඩිවීමක් ලබන අවුරුදු ජනවාරියේ සිට 57,500ක අවම වැටුපක්. දල වශයෙන් 18,700ක් පමණ වූ ජීවන වියදම් දීමනා 25 මේ ඔක්කොම කියනකොට මෙච්චරකල් නිදාගෙන හිටපු ජනාධිපතිවරයා අදිසියේ කඩිමුඩියේ නැගිටලා එයා කියනවා දැන් රාජ්‍ය සේවයේ නිලධාරීන් වෙනුවෙන් අපි ඉදිරිපත් කරපු යෝජනාව ඉවත් කරන්නලු. ඒ මොකද එයත් ඒක කරනවලු. මං අහන්න කැමති මේ රටේ රාජ්‍ය සේවයේ නිලධාරීන් මීට සති කිහිපයකට පෙර මහ පාරට බහැලා ඉල්ලීමක් කරා වැටුප් වේතන වැඩි කරන්න කියලා. මොකද්ද ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දුන්න උත්තරේ? රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරන්නට නම් වැට්ටක වැඩි කරන්න සිද්ධ වෙයි කිව්වා. රටේ ජනතාවට රාජ්‍ය සේවය කෙරෙහි අප්‍රසාදයක් නිර්මාණය කරා. දැන් අද වැට්ටක ගැන මොන කතාවක්වත් නැහැ.
දැංගේවල වැඩි කරනවලු වගානය සම්පූර්ණයෙන්ම කපාහරින්නට අපි තීන්දුව කරා මෙන්න අදාණ්ඩුව කියනවා ඒගොල්ලෝ කපනවලු වගානය මං අහන්න කැමති ජනාධිපතිවරයා ප්‍රමුඛ රජේ අවුරුදු දෙකමාරක් ඔබ මොනවද කරේ මේ බොරුවට මුසාවට මුලාවට වංචාවට රැවටෙන්න එපා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මේ අවුරුදු දෙකමාරක් කරේ රට බංගලොත් කරපු කණ්ඩායමට රැකවරණය ලබා දීම දැන් ඔබට හිතා ගන්න පුළුවන්නේ බන්දේසියක තියලා අගමැතිකම් දෙනකොට ජනාධිපතිකම් දෙනකොට ප්‍රතික්ෂේප කරපු හේතුව අපිට හොරුත් එක්ක වංචාකාරයොත් එක්ක මේ රටට ශක්තියක් ලබා දෙන්න බෑ දියුණුවක් ගෙනෙන්නට බෑ සංවර්ධනයක් ලබා දෙන්නට බෑ දැන් පහුගිය දවසක අර කල්ලි දෙකම එකට එක්කහුවෙලා මාව හොඳටම විවේචනය කරනවා මේ අධ්‍යාපන වැඩසටහන පිළිබඳව. ඒගොල්ලෝ කියනවා අපේ රටේ පාසල් 10096ක් විදේශීය රටවල දහනපතියන්ගේ මේ රටවල දහනපතියන්ගේ ආධාර උපකාර මත දියුණු කරන්න බැහැයි කියලා. මම ඔය පරදින දෙගොල්ලන්ටම කියන්න කැමතියි බලන් ඉන්න 21 වෙනිදායින් පස්සේ රටේ තිබෙන නිදහස් අධ්‍යාපනයේ පාසල් 10096ම අපි ශක්තිමත් සංවර්ධනයකට යොමු කරනවා. බැහැයි කියලා කියන්නේ වැඩ බැරි අය. අනිවාර්යෙන්ම අපේ රටේ නිෂ්පාදන කර්මාන්ත යුගයේ විප්ලවීය සංවර්ධිත පෙරලිකාර යුගය අපි සමගි ජන බලවේග රජයක් තුල සංධාන රජයක් තුල අපි බිහි කරනවායි කියන එක මම ඔබට කියන්න කැමතියි.